සවන් දෙන්න. මම වෘර්කයන් මැදට බැටලුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙෙන් නැනවත්වද පරවියන් මෙෙන් අහිංසකවද සිටින්න. ඒ නිසා මිනිස්සුන්ගෙන් පරිස්සම්වන්න. මන්ද ඔවුන් ඔබ උසාවිවලට පාවාදී ඔවුන්ගේ ධර්මශාලාවලදී ඔබට තලනු ඇත. ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියයක් වන පිණිස ඔබ මා නිසා ආණ්ඩු කාරයන්ද, රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත. එහෙත් ඔවුන් ඔබ පාවා දෙන කල ඔබ කතා කළ යුත්තේ කෙසේද කිෙවයුත්තේ කුමක් දැයි සිතමින් කරදර නොවන්න. මන්ද ඔබ කිව යුතුදේ නියම වේලාවේදීම ඔබට දෙනු ලැබේ. කතා කරන්නේ ඔබ නොව ඔබ තුළින් කතා කරන ඔබේ පියනන්ගේ ආත්මයානෝය. තවද සහෝදරයා තම සහෝදරයාද? පියා තම දරුවාද මරණයට පාවාදෙන් නෝය. දරුවෝද ම අව්පියන්ට විරුද්ධව නැගීසිට ඔවුන් මරණයට පත්කරවන්න ඕය. මාගේනා මේ නිසාසියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත් අන්තිමදක්වා ස්තීරව සිටින්නා ගැලවෙන්නේය. ඔවුන් එක්නුවරකදී ඔබට පීඩා කළහොත් ඊළඟ නුවරට දිවයන්න. සැබවින්ම මම ඔබට කියමි මනුෂ්‍ය පුත්‍රයාණන් එන්න පෙර ඊ ශ්‍රායිල් හි සියලු නූරවල සැරිසරා නිම කරන්න ඔබට නොහැකිය. සමිධාණන් වහන්සේගේ සුභහරංචිය මෙසේය ක්‍රිස්්සුමන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරේනිි. ඔබ දන්නවා හමුදා බට කණ්ඩායමක් ගත්තොතින් මේ හමුදා බට කණ්ඩෑමට යම් කිසි මෙහෙයුමක්. භාර දෙෙද්ද එහි ප්‍රධානයා අනිවාරෙන්ම ඒ සාමාචකීන්ට ඒ පිළිබඳව සවිස්තර වාර්තාාවක් දෙනවා. විශේෂයෙන්ම ඔුන් සැලකිලිමත් වෙනවා ඔවුන්ට සතුරාගේ තර්චන පීඩාවන් එල්ල වෙන්නට පුළුවන් අවස්ථාවන්. ඒ වගේ ඔවුන් ගමන් කරන මාර්ගය කොයිවගේ මාර්ගයක් දකිනද. අද සුවිශේෂය තුළ ස්වාමීන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකීන් යවන්නට පෙර උන්හන්සේ පැහැදිලි කරනවා මොනවගේ දූතකාරයකටද උන්වහන්සේ ඔවන්වුව පිටත් කරලා හරින්න කියලා. උහන්සේ මෙතනදී කියනවා බැටලෝ යවන විදිහට තමයි උහන්සේගේ ශ්‍රාවකෙන්ව යවන්නේ කියලා. ම ප්‍රේමාන්ත සහෝදර සහෝදරයනිි අපි දන්නවා බැටලුවන් බලාගන්නේ එඩේරෙක්. එතකොට ජේසු අපිට මෙතනදී සහතික වෙනවා ජේසුත් ඒ බැටලෝත්ත එක් කලළ හෙමත් නැතම් ශ්‍රාවකයොත් එක්කලා ඉන්නවා කියලා. හිතුුණුවන් විදිහට ඔබ මම ප්‍රසාධ ස්නාාප්‍රය ලබපු කෙනෙක් හැටියට, ඔබටත් මටත් ලොකු වගකීමක් තියෙනවා ස්වාමින් වහන්සේගේ දහම උන්හන්සගේ දේවරාච්්‍යය පතල කිරීම සම්බන්ධව. විශේෂයම ඔබ මම ජීවත්වන සමාජයේ තුළවෙන්නට පුළුවන්, ඔබ මම රැකියාව කරන ස්ථානය වෙනට පුළුවන් මේ තැන අපිට පුළුවන්ද ජේසුට සාක්ෂිධරණ සැබෑ උන්හන්සේව අනුගමනය කරන පුදගලයෙක් විදිහට ජීවත්වන්නට. අපිටත් අනිවාර්රයම ජේසු මේ සවිශේෂය සඳහන් කර පආකාරයට යම් යම් තර්චනවලට අභියෝගවලට මුුණ දෙන්නට සිද්ධ වෙනවා. ඔබ දැනටමත් ඒ දේවල් හඳුනාගෙන තියෙන්න්නට පුළුවන්. නමුත් ඔබ සූදානම්ද ඒ දේවල් අභි බවාගෙන යන්නට. ජේසු අපිට සහතිකඇත් දෙෙනවා මම නුබ සමඟ සිටිනවා අවසානයේ දක්වාම ස්ථීරවන්න කියලා. අපි කල්පනා කළ බලන්නට ඕනාම ප්‍රේමාන්ත සහෝදර සහෝදේනි අපිට ප්‍රශ්ණ ගැටලු වෙද්ද අපිට අභියෝගයේද්ද අපිට පුළුවන්ද ජේසු වෙනුවෙන් සාක්ෂි දරන්නටත් ජේසුගේ දහම ඉදිරියට අරගෙනයන්නටත් මෙන්න මේ කාරණය අප ඉතාමත් ගැඹුරින් අද කල්පනා කරන්නට අවශ්‍යයි ඒවගේම උන්හන්සේ අපිටත් එදා උන්වහන්සේගේ ශ්‍රාවකේන්ට දීපපු උපදෙස් වගේම උන්වහස අපිටත් කියෙනවාසාර්පයෙන් වගේ නැනවත්වත් පරවියන් වගේ අහිංසකවත් සිටින්න කියලා දන්නවා ඒසුගේ දහම අර්ගෙනය අද අද ගොඩක් කලාට අපිට විවිධාකාර අභියෝගෙනවා. මූල ධර්මවාදී ආගම්වලින් එන්නට පුළුවන්. එහෙමත් ඇත්තම් නවන තාක්ෂණය තුළින් වෙනට පුළුවන් මේආදී වශයෙන් විවිධාකාර බලපෑම් එනට පුළුවන්. නමුත් අපි කතා කළ යුත්තෙ කුමක්ද අපි ක්‍රියා කළ යුත්තේ කිසිේද කියෙන දේවල් ගැන අපි ඕමනාවට වඩා සිතන්නට අවශ්‍යන හෑ. අවශ්‍යවන්නේ ජේසුත් එක්කලා ගමනක් කෑමයි. ජේසුකි වශ්චනයේ විශ්වාස කිරීමයි. ඒ තුළ උන්නහන්ස නිවාර්ම උන්න්නහන්සගේ ආත්මයණන් වහන්සේව අපේ ජීවිතුවල් ට එබනවා අපි කොහොමද ක්‍රියා කළ යුත්තේ කියලා.